ආයුබෝවන් ඔබේ නමේ තේරුම ඔබ දන්නවද? පුද්ගලයන් වශයෙන් තමන්ගේ නම්වලට බරපතල බලපෑමක් කළ හැකි බව බොහෝ අය නොදන්නවා. අපිට නම දැම්මේ අපේ දෙමාපියන් හරි වෙනත් වැඩිහිටි පුද්ගලයෙක් හෝ වෙන්න පුළුවන්. නමුත් ඔවුන් එලෙස දමන නමට යම් අරුතක් තියෙන්න පුළුවන්. ඔවුන් එය දන්නවා වෙන්න පුළුවන්. නැතිනම් නොදන්නවා වෙන්නත් පුළුවන්. කෙසේ වෙතත් ඔබේ නමට, ඔබේ චරිතය සහ ඔබේ පෞෂ්‍ය නිර්වචනය කර හැඩගස්වා ගත හැකි. එකම නම ඇති පුද්ගලයින් කෙතරම් සමාන විය හැකිදැයි ඔබ කවදා හෝ දැක තිබෙනවද? අද එහෙමනම් අපි ඒ ගැන කතා කරමු. වෙනද වගේම ඔයාට මම ප්‍රශ්න 10ක් එක් ප්‍රශ්නයකට පිළිතුරු 4 බැගින් ලබා දෙනවා. නිවැරදිම පිළිතුර තෝරාගෙන එම එක් එක් පිළිතුරට ලැබෙන ලකුණු ප්‍රමාණය එකතු කරගන්න. වීඩියෝව අවසාන වන තෙක් අපිත් එක්ක රැඳී ඉන්න. ඉතින් වීඩියෝ විස්තරය යන කලින් අපේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම ඊට යහපැති තියෙන bell icon එක click කරොත් ඔයාලට අලුත් වීඩියෝ එකක් ආපු සැනින් ඉක්මනින්ම notification එකකුත් එනවා. ප්‍රශ්න අංක 1. ඔබේ නමේ මුල් අකුර අඩංගු පිළිතුර තෝරන්න. A M N O P Q R B A B C D E F C S T U V W X Y Z C G H I J K L. A නම් ලකුණු 10යි. B නම් ලකුණු 30යි. C නම් ලකුණු 20යි. D නම් ලකුණු 40යි. ප්‍රශ්න අංක 2. ඔබ වෙනත් පුද්ගලයෙකුගේ නමින් නම් කර තිබෙනවද? A මම දන්න විදිහට එහෙම නෙවෙයි. B ඒකාන්තයෙන්ම නෑ. C ඔව් මට පවුලේ සමාජිකයෙකුගේ නමින් නම් කළේ. D මගේ පවුලේ මිතුරෙකුගේ නමින් නම් කළේ. A නම් ලකුණු 30යි. B නම් ලකුණු 40යි. C නම් ලකුණු 10යි. D නම් ලකුණු 20යි. ප්‍රශ්න අංක 3. ඔබේ නම අමුතුයි වගේද? A සමහර විට. B කිසිසේත්ම නැහැ. C ඔව් මගේ නමට මිනිසුන් ආසයි. D එය දුර්ලභ නමුත් විදේශීය නමක් නෙවෙයි. A නම් ලකුණු 20යි. B නම් ලකුණු 10යි. C නම් ලකුණු 30යි. D නම් ලකුණු 40යි. ප්‍රශ්න අංක 4. ඔබේ නිදහස් කාලය ගත කිරීමට ඔබ තෝරාගන්නේ කෙසේද? A ලස්සන මෝටර් රථයක් පැදවීම. B හුරු පුහුටි බලු පැටියෙක් සමග සෙල්ලම් කිරීම. C පොතක් කියවනවා. D මිතුරන් සමග සාප්පු යනවා. A නම් ලකුණු 40යි. B නම් ලකුණු 20යි. C නම් ලකුණු 10යි. D නම් ලකුණු 30යි. ප්‍රශ්න අංක 5. ඔබට මිතුරන් කී දෙනෙක් සිටිනවද? A මම හුදෙකලාවට කැමති අතර කිසිම මිතුරෙකු නැහැ. B මට ඇත්තේ ස්වල්ප දෙනෙක් පමණයි. C මට ගොඩක් යාළුවෝ ඉන්නවා. D මට යාළුවෝ 100ක් විතර ඉන්නවා. හැබැයි Facebook. A නම් ලකුණු 20යි. B නම් ලකුණු 40යි. C නම් ලකුණු 30යි. D නම් ලකුණු 10යි. ප්‍රශ්න අංක 6. අන් අය ඔබව විස්තර කිරීමට හොඳ යයි ඔබ සිතන හොඳම වචනේ කුමක්ද? A නිරීක්ෂකයා. B නායකයෙක්. C නිර්මාතෘවරයෙක්. D අනුගාමිකයෙක්. A නම් ලකුණු 20යි. B නම් ලකුණු 40යි. C නම් ලකුණු 30යි.
D9 ලකුණු 10යි. ප්‍රශ්න අංක 7. ඔබේ නම වෙනත් භාෂාවකින් ආරම්භ වූවක්ද? A. මම ඇත්තටම දන්නේ නැහැ. B. නෑ ඒක 100%ක් දේශීයයි. C. මගේ දෙමාපියන් සැකසූ අද්විතීය නමක්. D. ඔය වෙනස් සංස්කෘතියකින් පැමිණලා තිබෙනවා. A නම් ලකුණු 20යි. B නම් ලකුණු 10යි. C නම් ලකුණු 30යි. D නම් ලකුණු 40යි. ප්‍රශ්න අංක 8. ඔබේ නමට කොටස් කීයක් තිබෙනවද? A 1යි. B 2යි. C 3යි. D 3ට වැඩි. A නම් ලකුණු 20යි. B නම් ලකුණු 10යි. C නම් ලකුණු 30යි. D නම් ලකුණු 40යි. ප්‍රශ්න අංක 9. ඔබ ගැන විස්තර කිරීමට ඔබ භාවිතා කරන වචන මොනවද? A. ස්ථීර, නව නිපැයුම්, විවෘත මනසක්. B. කල්පනාකාරී, නිහඬ, නිරීක්ෂණ. C. කුතුහලයෙන්, සතුට සිතින්, කලාත්මක. D. කැප වූ, නිරවද්‍ය, වෙලාවට වැඩ. A නම් ලකුණු 40යි. B නම් ලකුණු 20යි. C නම් ලකුණු 30යි. D නම් ලකුණු 10යි. ප්‍රශ්න අංක 10. ඔබ වඩාත්ම කැමති සත්වයා තෝරන්න. A වෘකයා, B නරියා, C වකමූණා, D බූවල්ලා. A නම් ලකුණු 40යි. B නම් ලකුණු 30යි. C නම් ලකුණු 20යි. D නම් ලකුණු 10යි. ඔන්න එහෙමනම් ප්‍රශ්න සියල්ල අවසානයි. ඔබේ මුළු ලකුණු අනුව ඔබේ නමේ නියම අරුත දැන් බලමු. ඔබේ ලකුණු 100ත් 170ත් දක්වා නම් ඔබ නිවැරදි දේ එකහෙලා කරන්න එක. ඉලක් තබා ගන්නේ කෙසේදයි ඔබ දන්නවා. වඩාත්ම වැදගත් දේ නම් ඒවා සාක්ෂාත් කරගන්නේ කෙසේදයි යන්න. සෑම කෙනෙකුම දන්නවා ඉතා වැදගත් කාරණාවලදී පවා ඔවුන්ට ඔබ මත විශ්වාසය තැබිය හැකි බව. ඔබ උපතින් නායකත්ව ලක්ෂණ හිමි අයෙක්. ඔබේ ලකුණු 180 සිට 250 දක්වාද. ඔබ චින්තකයෙක්. ඔබ බොහෝ විට නිශ්ශබ්ද පැත්තක සිටින අතර යම් කාලයක් තනිව සිටීමට අවශ්‍යයි. ඔබට පුදුමාකාර නිරීක්ෂණ හැකියාවක් තියෙනවා. ඔබට සැබවින්ම වෙහෙස මහන්සි වී වැඩ කළ හැකි. නමුත් ඔබ කණ්ඩායමක් තුළ නොව තනිව කාර්යයන් ඉටු කිරීමට වැඩි කැමැත්තක් දක්වනවා. සියලු කාර්යයන් නිමා කරනතුරු ඔබට ඉවසිල්ලක් නැහැ. ඔබේ ලකුණු 260 සිට 320 දක්වා නම් ඔබ නිෂ්පාදකෙක්. ඔබේ ප්‍රධානම ගුණාංගය වන්නේ ඔබේ කුතුහලය. ඔබ කුඩා කාලයේදී ඔබ දිගින් දිගටම ප්‍රශ්න ඇසුවා. ඔබේ දෙමාපියන්ට පවා සමහර ඒවාට පිළිතුරු සෑම විටම සොයාගත නොහැකි වුණා. ඔබ සෑම දෙයක් දෙසම කුතුහලයෙන් බලනවා. සෑම කාර්යයක්ම නිෂ්පාදනයකම අගමුල දැන ගැනීමට ඔබට අවශ්‍යයි. ඔබ මෙම කුතුහලය විවිධ නව නිෂ්පාදන බිහි කරනවා. ඔබේ ලකුණු 330 සිට 400 දක්වා නම් ඔබ පාලකෙක්. ඔබේ නරකම බියකරු සිහිනිය වන්නේ දේවල් අතුපසු වීම. ඔබ සෑම දෙයක්ම පාලනය කර ගැනීමට කැමැත්තක් දක්වනවා. ඔබ අවංක, බුද්ධිමත් සහ විශ්වාසවන්තයි. එනිසා මිනිසුන් විවිධ කාරණා සම්බන්ධයෙන් ඔබේ මතයට සවන් දෙනවා. ඔබට අපූරු විශේෂාංගයක් තියෙනවා. ඔබ උද්‍යෝගිමත් වන අතර මෙම උද්‍යෝගය අන් අයට ආසාදනය කරන්න පුළුවන්. යම් කාර්යයක් සාර්ථක අවසානයක් දැකීමට ඔබට අවශ්‍යයි. එහෙමනම් යාළුවනේ, අපිට කියන්න ඔයාගේ නමේ සැඟවුණ අරුත මොකක්ද කියලා. අදත් වීඩියෝව අවසානයේ දක්වාම අපිත් එක්ක රැඳී සිටියට ස්තුතියි. තවත් දවසක මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හමුවෙමු. එතෙක් ඔබට සුබ දවසක්, ආයුෂ බොහෝ වේවා.